දෙදාස් විසි දෙක දොළොස්වැනි මස 17 වෙනි දින මුරලිය ඕම් ශාන්ති බාබ් දාදා මදුබ සාරය සුමිහිරි දරුවනි අතන මෙතන ඉඳගෙන නිෂ්ඵල දේට ඔබගේ කාලය අපතේ නොහරින්න පියාගේ සිහිපත් කිරීමේ සිටින්න එවිට ඔබගේ කාලය වටිනා ලෙස ගත වේ ප්‍රශ්නය පියාගේ නාමය කීර්තිමත් කළ හැක්කේ කුමන දරුවන්ටද පිළිතුර පියා හා සමාන ලෙස සේවය කරන අයට ඔබ පියා හා සමානව සෑම ක්‍රියාවක්ම කරන්නේ නම් ඔබට විශිෂ්ට ප්‍රතිලාභයක් හිමි වෙයි බාබා දරුවන් වන අපට උත්සාහ දැරීමට දිරි ගන්නවන්නේ අපව ඔහුට සමාන කරවීමටයි ප්‍රශ්නය අභ්‍යන්තරගත වූ කෙනෙක් ලෙස හැඳින්වෙන්නේ කවුරුන්ද ඔබගේ අභ්‍යන්තරගත වීම අසහාය වන්නේ කෙසේද පිළිතුර ජීවාත්ම අවදානෙන් සිටීම අභ්‍යන්තරගත වීමයි අභ්‍යන්තරගත ජීවාත්මය සෑම දෙයකටම සවන් දිය යුත්තේ පියාගෙන් පමණයි ඔබගේ අසහාය අභ්‍යන්තරගත වීම වන්නේ ඔබගේ බුද්ධියේ යෝගාව ඒකායන පියාට පමණක් සම්බන්ධ කර ගුණ ධර්ම වලින් යුතු වීමයි ගීතය ශිවාට නමස්කාර වේවා ඕම් ශාන්ති සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ට ගීතය ඇසුණා ඔබට පියාගේ වර්ණනාව ඇසුණා පියාගේ ප්‍රශංසාවේ ප්‍රතිලාභය ඔය දරුවන්ට ලැබෙන අතර ඉන්පසුව ඔබ පියාගේ නාමය කීර්තිමත් කරවනවා කෙසේ වෙතත් ඔබට ඔහුව පෙන්වීමට හෙළිදරව් කිරීමට හැකිවන්නේ ඔහු කරන සේවය හා සමාන සේවයක් ඔබ කරන විට පමණයි එවන් දරුවන්ට විශාල ප්‍රතිලාභයක් ලැබෙයි ඔය දරුවන් දැන් ප්‍රායෝගික ස්වරූපයකින් පෙනී සිටිනවා බැතිමතුන් කරන්නේ ඔහුගේ ප්‍රශංසාව ගායනා කිරීම පමණයි සංගම් යුගයේ බාබ් දාදා පෞද්ගලිකවම ඔබ ඉදිරියේ අසුන්ගෙන සිටින බව ඔබ දන්නවා පියා ඔබට නියත වශයෙන්ම මේ දාදාගේ සිරුර තුලින් පවසයි ඔබ උත්සාහ දරා අනිවාර්යෙන් පියාට සමාන වන බවට ස්ථිර විශ්වාසය ඔය දරුවන්ට තිබේ පියා පාරිශුද්ධ කරු සහ ඥානේ මහා සාගරයයි ඔය පාරිශුද්ධ කරුවන් ඥානේ ගංගාවන් මතු වී ඇත්තේ ඔහුගෙනි ගංගායයි පවසෙන්නේ ඇයි ඔබ සියලු දෙනාම මනාලියන් බැවින් ඔබ ඥානේ ගංගාවන් ලෙස හැඳින්වේ ඔබ ශ්‍රීමත් අනුගමනය කරන බවත් ලෝකේ සියලුම මිනිසයන්ට වෙනත් කිසිවෙකුට ලබා දිය නොහැකි සතුට ඔබට ලබා දිය හැකි බවට කුල්මාත්භාවයක් ඔය දරුවන්ට තිබේ පියා දැන් සියලු දරුවන් දෙනාටම විමුක්තිය ලබා දීමට පැමිණ සිටින අතර ඔහු කරන් කරවන්නා බැවින් එය ලබා දෙන්නේ ඔය දරුවන්ගේ මාර්ගයෙනි එබැවින් ඔබ එවන් පියකුගේ ශ්‍රීමත් අනිවාර්යෙන් පිළිපැදිය යුතුයි පියා පවසන්නේ කෙනෙක් කෙබඳු සේවයක් කරන්නේද එමෙන්ම ඔවුන් කෙතරම් සේවය කරයිද ඔවුන් ඒ අනුව උපත් 21ට ප්‍රතිලාභයක් ලබා ගනී
ලෝකේ සේවෙතත් ඒ සමහරුන්ගේ වාග්යේ නොමැතිනම් ඔවුන් කිසිවක් නොකරයි. ඒ ඊතා පහසෙයි. දිනෙන් දින පියා නොකඩවා ඊතා හොඳ කරුණු ලබා දෙයි. හොඳින් ඒ ප්‍රණ පුරවා ගන්නවාද කියා ඔබට කිව හැක. භක්ති මාර්ගයේදී ඔබ බොහෝසේ කාලය සහ ශක්තිය අපතේ හැරියා. ඔබ ඔබගේ මුදල්ද අපතේ හැරිය අතර ඔබගේ උත්සාහයන් නිෂ්ඵල විය. බලන්න ඔවුන් කෙතරම් උත්සාහ දරනවාද. ඔවුන් බොහෝ ජප කිරීම, තපස් රැකීම, දන් දීම, වන්දනා ගමන් යෑම ආදී කරයි. ඒ සියල්ල සිදුවන්නේ නාටකයට අනුවයි. ඒ දැන් උත්සාහ දැරීම පිළිබඳ ප්‍රශ්නයක්. පසුගිය දේ ගැන කිසිවක් කළ නොහැක. ඒ ඒටම අයත් කාලයේදී නැවතත් ඒ කාර්යෙම සිදුවේ. පියා පවසන්නේ දැන් ශ්‍රීමත් අනුගමනය කරන්න. ඔබගේ කාලය අතන මෙතන අපතේ නොහරින්න. පියාගේ සිහිපත් කිරීමේ ඊට ඵලදායක ලෙසින් ඔබගේ කාලය ගත කරන්න. පියා පවසන දේ එක කනකින් අසා අනිත් කනින් පිටකර හරින බොහෝ දරුවන් සිටි. මේ ඊට හොඳින් ධාරණය කරගන්න අය ඉන් පසුව අනිවාර්යෙන් අන් අයටද සේවය කරයි. ඔවුන් තම කාලයේ කොහෙවත් අපතේ නොහරි. දවස පුරාම සමාජශීලී ලෙස සිටින බොහෝ දරුවන් සිටි. ඔය දරුවන් උත්සාහ දරා අභ්‍යන්තරගත වී සිටිය යුතුයි. ජීවාත්මේ තිබෙන්නේ අභ්‍යන්තරවයි. පියා ඔය ජීවාත්මයන්ට මෙසේ පවසන බවට විශ්වාසය ඔබට තිබිය යුතුයි. දරුවනේ, ඔබ ජීවාත්ම අවධානයෙන් සිටිය යුතුයි. සැබෑ අභ්‍යන්තරගත වීම මෙයයි. අභ්‍යන්තරගත වීමේ අපගේ ක්‍රමය සම්පූර්ණයෙන්ම අසහායයි. අභ්‍යන්තරයේ තිබෙන ජීවාත්මය සැම අභ්‍යන්තරගත වීමේ දෙයකට සවන් දිය යුත්තේ පියාගෙන්ය. පියා නැවත නැවතත් සෙනෙහසින් ඔය දරුවන්ට විස්තර කරයි. සෑම කෙනෙකුටම තවමත් දුර්වලතා ටිකක් තිබෙන නමුත් ඔබ මව සහ පියාගෙන් මෙන්ම ඉතා හොඳින් සෑම කෙනෙකුටම සේවය කරන විශේෂ සහෝදර සහෝදරියන්ගෙන් ඉගෙන ගත යුතුයි. මෙසේද ගායනා කරයි. මට ගුණදම් නැත. මා ගුණදම් විරහිතයි. ඔය දරුවන්ට දැන් ගුණදම් ඇති අය විය යුතුයි. ඔබට එසේ වීමට හැකිවන්නේ ඔබගේ බුද්ධිය යෝගාවෙන් පියාට සම්බන්ධ වූ විට පමණයි. මායාව ඔබ බොහෝසේ එහෙ මෙහෙ වටේ ගමන් කරවනු ඇත. දරුවන් දිගින් දිගටම වැටි වැටි ඉහළට නැගී ශරීර අවධානයෙන් සිටින අය දිගටම වැටේ. ජීවාත්ම අවධානයෙන් සිටින අය වැටෙන්නේ නැත. ඔවුන් මෙම කාර්ය කරන බවට ඔවුන් සම්පූර්ණයෙන්ම පිළිතුරු වන බවට පියාට පොරොන්දු වෙයි. ඔබ පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමය හිමි කර ගන්නා බවත් ඔබ නිෂ්ඵල කාරණාවන්හි ඔබගේ කාලය අපතේ නොයවන බවටත් ස්ථිර විශ්වාසය ඔබගේ ඇතුළාන්තයේ තිබිය යුතුයි. ඔය දරුවන් ඔබගේ සිරුරේ ජීවිකාව වෙනුවෙන් සෑම දෙයක්ම කළ යුතුයි. තම නිවස සහ පවුලේ අය අත්හැරීම
හත්තා යෝගී සන්‍යාසින්ගේ කාර්යයයි. ඔබ ඔබගේ නිර්මාණයේ ඉතා හොඳින් බලාගත යුතු අතර ඔය දෑසින් දකින කුමක් වුවත් විනාශ වීමට යන බවට විශ්වාසයද ඔබගේ හදවතේ තිබිය යුතුයි. එම දේවල් වලට බැඳින් තිබේ මෙන් ඔබ තමන්ටම කරගන්නේ හානියකි. ඒකායන පියා කෙරෙහි පමණක් බැඳීමක් තබා ගන්න බොහෝ කැළඹීම් තිබෙන්නේ මේ නිසාය. කෝපය නිසා එතරම් කැළඹීම් නැත. පියා පවසන්නේ මෙකල රාගේ පාපේ සියලු දෙනා තුළම තිබේ. සියලු දෙනාම උපදින්නේ පාපේ තුලින්ය. ඔබ පහත් අයව උසස් කිරීමට උපකාර කරන බව ඔබට විස්තර කළ හැක. ඔය දරුවන් දැන් ජීවාත්ම අවධානයට පත්විය යුතුයි. පාරිශුද්ධ කරු පියා සිහි කරන්න. ඔබ කෙසේද කන්න ලව් කරයි? අහෝ පාරිශුද්ධ කරු එන්න. එබැවින් ඔහු පැමිණ විට කුමක් කරයිද? නිසකයෙන්ම ඔහු ඔබව පිවිතුරු කරවනු ඇත. මෙහිදී එය ස්නානය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. පියා පවසන්නේ නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. වෙනත් මගක් නැත. ඔබ අපවිත්‍ර බවින් පිවිතුරු වන්නේ යෝගාගින්නෙන් පමණයි. කලියුගයෙන් ඔබ සත්‍යයට යයි. එකම මඟ මෙයයි. වෙනත් ක්‍රමයක් නැත. සියලු රෝගවලට තිබෙන්නේ එක් ඖෂධයයි. පියාගේ සිහි කිරීම. සියලු දුක් ඉවත් වෙන්නේ මෙය මගින්ය. පියා සිහි කිරීමෙන් ඔබට ඔබගේ උරුමයද සිහි වෙයි. පියා යනු උරුමයයි. භෞතික පියෙක් කෙතරම් දුප්පත් වුවත් ඒ සත කිහිපයක් වටිනා දෙයක් පමණක් වුවත් නැතහොත් භාජන කිහිපයක් ආදිය වුවත් ඔහු අනිවාර්යෙන් ඔබට උරුමයක් ලබා දේ. එබැවින් ඔබ ප්‍රථමයෙන් පියාවද ඉන් පසුව උරුමයද සිහි කළ යුතුයි. පියා පවසන්නේ මන්මනා බව මධ්‍යත්ව බව. ප්‍රියා ප්‍රථමයෙන් පියාවද ඉන් පසුව උරුමයද සිහි කළ යුතුයි. ඔබට සියලු වේද ශාස්ත්‍රයන්නේ සාරය විස්තර කර දෙනවා. වෙනත් කිසිවෙක් මෙම සාරය නොදනි. පියා ඔබට ඍජුවම පවසන්නේ දරුවනි ශරීර අවධානය අතහරින්න. පියා කතා කරන්නේ ඔය ජීවාත්මයන්ට. බව ඔබ වටහා ගත යුතුයි. ශාරීරික පියා කතා කරන්නේ අශාරීරික දරුවන්ටයි. අශාරීරික පියා කතා කරන්නේ අශාරීරික දරුවන්ටයි. ඔය ජීවාත්ම සවන් දෙමින් සිටින්නේ ඔබගේ කන් දෙකිනි. සියලු දේ කරන්නේ ඔබයි. ඔය දරුවන් කිසිම හේතුවකට ශරීර අවධානයට පත් නොවිය යුතුයි. තමන් ජීවාත්ම බව සලකා පියා සිහි කරන්න. ඒ සමගම සේවේද කරන්න. මන්ද ඔබ සෑම දෙයක්ම කරන්නේ ශරීරයෙන්. ඔබ අනිවාර්යෙන් එය කළ යුතුයි. සමහරු ටික කාලයකට සිහිසුන් වෙයි. කෙසේ වෙතත් එය දැනුමේ අංගයක් නොවේ. මෙහි ඔබ උත්සාහ දැරිය යුත්තේ පියා සිහි කිරීමට පමණක් වන අතර මායා බොහෝ බාධක සිදු කරන්නේ මෙහිදීය.
ඔබ පියාගේ ඇකයට පැමිණ ඇති බව ඔබ දන්නවා. එබැවින් ඔබ අනිවාර්යෙන් පියා සිහි කළ යුතුයි. ඔබ බෝග් පිළියෙල කරන විටද ශිව බාබා සිහි කළ යුතුයි. පෙර කළ ඔබ බෝග් සාදන විට ක්‍රිෂ්ණා, රාමා හෝ ගුරු නානක් සිහි කළේය. ඔබ ගුරුගේ වදන් ගුරුවානි හැදැරුවේය. එය පිවිතුරු වූයේ ඔබ සිහිපත් කිරීමේ සිටීමෙන් සෑම දෙයක්ම පිළියෙල කළ විට පමණයි. ඉන් පසුව එම පුරුද්ද වර්ධනය විය. මෙහිදීද පියා සිහි කිරීමේ පුරුද්ද වර්ධනය කළ යුතුයි. ඔබ භෝග සහ ආහාර පිළියෙල කරන විට හැකි තරම් පියා සිහිපත් කිරීම අනිවාර්යෙන් කිරීම අත්‍යවශ්‍ය දෙයකි. කෙසේ වෙතත් දරුවන් ඔහු සිහි නොකරයි. මෙසේ කිරීමෙන් ඔබ ස්ථිර වෙයි. බාබා සිහිපත් කිරීමෙන් ආහාර පිළියෙල කරන ලෙස ඔබ මුළු තැන්ගේදී එකිනෙකාට සිහි කළ යුතුයි. මෙම පුරුද්ද නොමැති අය ඔහුව කොහෙත්ම සිහි නොකරයි. බ්‍රහ්ම භෝජන ගැන බොහෝ ප්‍රශංසා තිබෙන බැවින් අනිවාර්යෙන් එහි යමක් ඇති. දේවතාවන් පවා බ්‍රහ්ම භෝජන වලට ප්‍රිය කරයි. එබැවින් සිහිපත් කිරීමේ සිටීමින් ඔබ ආහාර පිළියෙල කරන විට ඔබ තමන්ට මෙන්ම පැමිණෙන අයට පවා යහපතක් සිදු කරයි. සිහිපත් කිරීමේ සිටීමෙන් ඔබ ශිව බාබාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්නා බව ඔබගේ බුද්ධියට ඇතුළු වෙයි. කෙසේ වෙතත් දරුවන් ඔහු සිහි නොකරයි. දරුවන් මතුවේ එම දුර්වලතාවය තිබේ ඔබ දීනුවත්ම පියාගේ සිහිපත් කිරීමේ සම්පූර්ණයෙන් කුල්මත් බව සිටින්න එවන් දරුවන් මතුවේ. ඔවුන් සිහිපත් කිරීමේ සිටීමෙන් පමණක් ආහාර පිළියෙල කරයි. බීමත් පුද්ගලයේ තමන්ගේම කුල්මත් බවින් සිටින ආකාරයෙන් ඔය දරුවන්ට ආධ්‍යාත්මික පියාගේ සිහිපත් කිරීමේ මෙම කුල්මත් බව තිබිය යුතුය. මෙහි බොහෝ යහපතක් තිබේ. ඔබ මනමාලයාව හෝ පියාව සිහි කර යුතුය. පියා උපරිම ලෙස මිහිරි. ඔහු තරම් මිහිරි වෙනත් කෙනෙක් නැත. පිටත සිටින මිනිසුන් මෙම දේවල් ගැන නොදනි. මෙම දේවල් වටහා ගත හැක්කේ දේවතා ධර්මයට අයත් අයට පමණයි. මවත් පියාත් ඔබයි. මෙම ප්‍රශංසාව අශාරීරික පියාගේ පමණයි. කිසිවෙකුට මේ ක්‍රිෂ්ණාට කිව නොහැක. පියා නියත වශයෙන්ම බොහෝ ශ්‍රේෂ්ඨ කාර්යයක් සිදු කළා. අප භක්ති මාර්ගයේ ඔහුට කෙතරම් ප්‍රශංසා කරන්නේ. ඒ නිසාය පියා දැන් පවසන්නේ සුමිහිරි දරුවනේ, අන් සියලුම දෙනාගෙන් ඔබගේ බුද්ධියේ යෝගාව ඉවත් කරගන්න. ඔබගේ බුද්ධියේ යෝගාව ඔබගේම සිරුරු වලින් මෙන්ම මුළු ලෝකයෙන්ම ඉවතටගෙන නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. එවිට ඔබගේ ඔරුව එගොඩ වෙයි. මෙය ඉතාමත්ම ලාභදායක ගනුදෙනුවක්. කෙසේ වෙතත් ඒ කරන අය අංකානුරූපයි. මෙයත් නාට්‍ය පෙර නියම වී තිබේ. බාබා ඔබට ඉතා හොඳින් විස්තර කරයි. ඔබ ඌට සවන් දෙයි.
ඔබගෙන් සමහරු ඒ ඊටා හොඳින් ධාරණය දෙකරගනි. තවත් සමහරෙක් ඒ එක් කණකින් අසා අනෙක් කණෙන් පිට කරයි. ඔහුට පෞද්ගලිකවම සවන් දීමෙන් මෙහිදී දරුවන් නැවුම් වන නමුත් ඔවුන් පිටතට ගිය සැනින් ඔවුන්ට අමතක වෙයි. ඔවුන්ට කිසිම දෙයක් මතක් නොවේ. සමහරු ඇසුණු දේ ඉතා හොඳින් නැවත ඒ ආකාරයෙන්ම පවසයි. බාබා විස්තර කර ඇති සෑම දෙයක්ම ඔවුන් ප්‍රායෝගිකව කරයි. ඔබ හිමිදිරි උදෑසනෙන් අවදිවි බාබාගේ සිහි කිරීමේ සිට ආහාර පිළියල කරන්නේ නම් එම ආහාරයේ බොහෝ ශක්තිය තිබේ. ඔය දරුවන්ට මුළු මනුෂ්‍ය වර්ගයාම ඉහළ නැංවීමට තිබීම ගැන මහත් කුල්මත් බවක් තිබිය යුතුයි. මේ මනුෂ්‍ය වර්ගයාට පමණයි. ඔබ සතුන් ආදී ඉහළ නංවන්නේ නැත. ඒ නාටකයේ ඔවුන්ගේ කොටසයි. මනුෂ්‍යයේ කෙබදුද, ඔවුන්ගේ ගෘහ භාණ්ඩ කෙබදුද, සත්තුගේ කුණු කසල නැත. එහි ඔබට බොහෝ සැප පහසුකම් තිබේ. එහි සතුන් සහ කුරුල්ලන් බොහෝ රාජකීයයි. මනුෂ්‍යයන් කෙබදුද, ඔවුන් වටා ඇති සියලු භාණ්ඩ එබදුව. දුප්පත් අය වටා ඇති භාණ්ඩ කෙබදු වෙයිද, ධනවත් මිනිසුන්ගේ භාණ්ඩ බොහෝ රාජකීයයි. ඔබට උසස් ආදායමක් උපයා ගැනීමට බාබා ඔබව දිරිමත් කරවන බව ඔය දරුවන් දන්නවා. ඉන්පසුව ඒ රඳා පවතින්නේ ඔබ සෑම කෙනෙක්ම කොපමණ කරන්නේද මතයි. ඉගෙනුම එකයි. සෑම කෙනෙක්ම අංක පිළිවෙලට තත්ත්වයක් හිමි කරගනි. රජවරුන්, රජිනියන්, පුරවැසියන්, ධනවත් මිනිසුන්, සේවකයන් සහ දාසයන් මෙන්ම දුප්පත් මිනිසුන්ගේ සේවකයන් සහ දාසයන් ආදී සිටී. ඔබ යෝගා බලයෙන් ඔබගේ රාජධානිය ස්ථාපිත කරන බව ඔබගේ බුද්ධිය තුල තිබේ. මෙහිදී ආයුධ පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඉන් හැඳින් වෙන්නේ මේ කාලය ගැනයි. ඔබ යෝගා බලෙන් රාජධානිය හිමි කර ගන්නවා. මේ කල ඔබ බ්‍රහ්මණයන් ශක්තිඥ සත්‍යගේ දේවතාවන් සහ දෙවගණන්ට කිසිදු ආයුධයක් ආදී නොතිබේ. ඔවුන් පෙන්වා ඇති සියලු දේන් හැඳින්වන්නේ වර්තමාන කාලය ගැනයි. දැනුමේ අසිපත, දැනුමේ ආයුධය ඕනින් පසුව ඒ සියල්ල භෞතික ලෙසගෙන තිබේ. ඔබගේ මුහුණුවර සහ ඔබගේ චරිතය යන දෙකම දැන් වෙනස් වෙමින් පවතිනවා. ඔබ අවලස්සන බවින් ලස්සන වෙනවා. ඔබ සියලු ගුණදම් වලින් සපිරි දිව්‍යමය කලා දාසේකින් පිරිපුන් වෙනවා. ඒ රඳා පවතින්නේ සෑම කෙනෙක්ම දරන උත්සාහයට අනුවයි. මේ කිසිම බොරුවක් තිබිය නොහැක. ඇතුළත යම් අවලස්සන දෙයක් තිබේ නම් එය පිටකින්ද පෙන්නුම් කෙරෙයි. බාබා පවසන්නේ, දරුවනේ, ඔබව එසේ පත්කලේ කවුරුන්ද කියා සියලු දෙනාම විශ්මයට පත්වනසේ බොහෝ මිහිරිවන්න. ඔබට මුළු ලෝකයේම මුල මැද සහ අවසානය පිළිබඳ දැනුම තිබේ. ඔබ ලෝකේ පාලකයන් වන්නේ මෙම චක්‍රය පිළිබඳ දැනුවත් වීමෙන් පමණයි. පියා නිර්මාණකරු බවත්, අපට සියලුම දැනුම ලබා දෙන්නේ ඔහු පමණක් බවත් දැන්නේන් පුවරුවක ලියන්න. ඔබ බ්‍රහ්මණයන්ය. ඔබගේ වංශය අසහායයි. බ්‍රහ්මාගේ මුකේ නුපන් නිර්මාණය වන ඔබ බ්‍රහ්මණයන්ට
පියා දැනුම ලබා දෙනවා. එබැවින් ඔබ තුල ශිව බාබා කෙරෙහි බොහෝ සෙනෙහස තිබිය යුතුයි. කෙසේ වෙතත් ඉතා හොඳ අංකයකේ දරුවන් පවා යෝගාවේ අසමත් වෙයි. දැනුම ඉතා පහසුයි. ඔවුන් මුරලිය පවා ඉතා හොඳින් පවසන නමුත් යෝගාවට උත්සාහයක් අවශ්‍යයි. සිහිපත් කිරීමෙන් ඔබගේ පාපයන් දුරු කර ගැනීම සඳහා උත්සාහ කිරීම අවශ්‍යයි. බොහෝ දෙනෙක් අසමත් වන්නේ මෙහිදීය. පරමාත්ම දෙවියන් පවසයි. ඔබව මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට, අපවිත්‍ර බවින් පිරිතුරු බවට වෙනස් කිරීමට මා පැමිණ සිටිනවා. විමුක්තිය ලැබෙන්නේ ඥානය තුළින් පමණයි. එබැවින් ඥානයේ මහා සාගරය අනිවාර්යෙන් ඥානය ලබා දිය යුතුයි. සාගර ජලයට හෝ ගංගා ජලයට ඔබ පාරිශුද්ධ කළ නොහැක. ඔබ තමන්ටම රාජධානියක් ස්ථාපිත කරගන්නා බව ඔය දරුවන්ට දැන් වැටහේ. ඔබ ජීවාත්ම අවධානයට පත්වනවා. ඔබ බාබාගෙන් ඔබගේ ඥානයේ උරුමය හිමි කරගෙන ලෝකයේ අධිපතියන් බවට පත්වේ. ඔවුන්ගේ බුද්ධිය සහ ඔබගේ බුද්ධිය අතර විශාල පරතරයක් තිබේ. ඒ මිනිසුන් කරන සෑම දෙයක්ම විනාශය වෙනුවෙන් වන අතර ඔබ කරන සියලු දේම ස්ථාපනය සඳහායි. ඔබ මෙම දේවල් අමතක කළ යුතුයි. කෙසේ වෙතත් ඔවුන්ගේ භාගිය නොමැතිනම් එම අය මේවා ධාරණය කරගන්නේ නැත. ඔබ උසස් සත්‍යයක් හිමි කර ගැනීමට සමත් වී උසස් අංකයක් හිමි කර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. ඔබ මේට ආශා කරන නමුත් ඔබට එය උත්සාහ දැරීමට නොහැකි වී තිබේ. එම ඉගෙනුම අසීමිතයි. පියා ඔබට ලෝකයේ ආධිපත්‍ය ලබා දෙයි. ඒ විශ්මයක්. ඔහු බොහෝ සෙනෙහසින් පවසන්නේ, දරුවනේ මා සිහි කරන්න. ඔබ ඔහුට බොහෝ ගැඹුරින් ඔබගේ ඇට මිදුළු වලින්ම සිහි කළ යුතුය. පියා නැවතත් පැමිණ ඇත. අප අනිවාර්යෙන් පියාගේ උපදෙස් පිළිපැද අපගේ සම්පූර්ණ උරුමය හිමි කරගන්නවා. බාබා අප දැන් ඔබව හඳුනනවා. සමහරුන් බාබාව දැක නොමැති නමුත් තම නිවසේ අසුන්ගෙන සිටින අතර ඔවුනට සංඥාවක් ලැබේ. සමහරු ටිකකට සවන් දීමෙන් පමණක්ම කුල්මත් වෙයි. ඔවුන්ගේ වාග්යද ඔවුන් සමග එකටම යයි. සමහරු නරකාශ්‍රේ බලපෑමට හසුවන බැවින් ඉගෙනුමත් හරි. රාවණගේ උපදෙස් පිළිපදින අය දෙවියන්ගේ උපදෙස් පිළිපදින අයගෙන් වෙනස්ය. යෝගා බලයෙන් රාජධානිය ස්ථාපනය වන්නේ කෙසේද කියා ඔය දරුවන් දන්නවා. භෞතික බල බොහෝ විවිධ වර්ග තිබේ. යෝගා බලයේ එක් වර්ගයක් පමණයි තිබේ. අච්චා සුමේරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණු දරුවන්ට ඔබගේ මව, පියා, බාප, දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණී සඳහා සාරාංශය 1. අභ්‍යන්තරගත වී ඒ කායන පියාට පමණක් සවන් දෙන්න. ඔබගේ බුද්ධියේ යෝගාව ඒ කායන පියාට පමණක් සම්බන්ධ කර
குணதம் வலின் அசுன அனுன கெனிக் வண்ண அனவாசியலிச சமாஜசீலி நோன்னு டிக ஆஹார பிரியல கரண விட்ட சஹா கண விட்ட ஆத்யாத்மிக பியாசி கிரீமே குல்மத் பவீரந்தி சிட்டின்னு ஸ்திர யோகி வரையே வண்ண வரதானய ஒப ஒபகே சுவ ஆதிபத்திய அவதானே துளின் குணாட்டு திலின பவட்ட பத்கர நொபதி சாமையின் சா சதுட்டின் பிரிசிட்டித்வா நொபதி சாமையின் சா சதுட்டின் பிரி ஜீவித்தையாக அத்திந்தீம சந்தா தமான்கே பாலகே வண்ண சுவாதிபத்தியட பியாசர ஸ்திதியே அத்தகீம் லபா கணீம சந்தா குணாட்டு திலின பவட்ட பத் வே எவன் ஜீவாத்ம பகசுகம் வர்ணனாஹோ முத்தியே பதனமட்ட அணுவ சதுட அத்திந்தின்னே நெதி அத்தர ஓன் நொபதி சாமே சா சதுட அத்தகின்னே தேவமய லபீம் வலு பதனமட்ட அணுவாய் ஓனாம கெனிக்க அசாமையட்ட பத்கரவன சிதுவீமகட்ட ஒபகே நொபதி சாமே பிந்த தமிய நொஹக பாட்டைய பிரிப்புன் பவ அத்திந்தீம சந்தா நிராந்தரேன் ஆசிர்வாத லபாதெனின் ஆசிர்வாத லபாகன்ன ஓம் சாந்தி.